සුබ දවසක් ඔයාල හැමෝටම අද ඔයාල එකතු වෙලා ඉන්නේ SB Digit එකෙන් එන තවත් අලුත් වීඩියෝ එකට. අද මම කතා කරන්න යන්නේ thumbnail එකේ තිබ්බ විදිහටම කොහොමද ඔයාලා හිටපු මේ ක්ලාස් එක lesson එක අවසන් වුණාට පස්සේ කොහොමද ඒ lesson එක download කරගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ. හරි එහෙනම් වීඩියෝට යන්න කලින් මතක් කරන්න ඔයාලා මෙන්න මේ වගේ දාන අලුත්ම වීඩියෝ සුත් ඔයා ගාවටම ගෙන්න ගන්න අනිවාර්යෙන් පල්ලෙහාට රතුපැට subscribe button එක click කරලා එයා පැත්තේ තියෙන bell button එක click කර all notification on කරන්නත් අමතක කරන්න එපා. එතකොට මේ වගේ දාන අලුත්ම වීඩියෝ සුත් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් අපි වැඩි කතා කරන්නේ නැතුව යමු අද වීඩියෝ එකට. සක්වාල හැම දිනකටම අද්වල කිතුලා ඉන්නේ SBDigit එකේ තියෙන තවත් අලුත් වීඩියෝ එකට. මතකද අපේ channel එක subscribe කරලා all notification on කරන්න සම්මත කරන්න ඉබා. හරි එහෙනම් වීඩියෝ පටන් ගන්න කලින් මතක් කරන්න ඕන මම මේ වීඩියෝ එකේදී කතා කරන කොහොමද phone එකෙන් සහ computer එකෙන් දෙකෙන්ම download කරගන්න ක්‍රම ගැන කතා කරන මේක පුංචි tricks එකක් සහ ගොඩක් දෙනෙක් දන්නවත් ඇති ගොඩක් දෙනෙක්ට මේක වැදගත් වෙනවා ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. හරි එහෙනම් අපි වැඩි කතා කරනතෝ බලමු කොහොමද මෙන්න මේ වැඩේ කරගන්නේ කියලා. මේ වැඩේ කරගන්න අපිට අවශ්‍ය වෙන browser එක මේ browser එකෙන් විතරයි අපිට මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙනම් මේ browser එක download කරගන්න play store එක. play store එක ගිහිල්ලා අපි මුලින් මෙන්න මේ තියෙන search bar එකේ firefox කියලා ගහලා search කරන්න. අපි මේකට use කරන්න මෙන්න මේ firefox කියන browser එක තමයි අපිට මේ වැඩේ කරගන්න පුළුවන්නේ firefox browser එකෙන් පමණයි. අපි එහෙනම් බලමු කොහොමද මෙන්න මේ වැඩේ කරගන්නේ. හරි ඊට අපිට මේ වැඩේ කරගන්න අපිට link එකක් අවශ්‍ය වෙන. ඒ link එක ලබා දෙන්න ඕන ඔයාලගේ host. ඒ කියන්නේ ඔයාලා download කරගන්න අවශ්‍ය lesson එක කරපු host. ඒ කියන්නේ teacher ඔයාලට download කරගන්න link එකක් ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා කලින් class එකට join වෙච්ච link එක නෙමෙයි. ඒකට වෙනම link එකක් ලබා දෙන්න ඕනේ. හරි දැන් මම මේ වෙනකොටත් ඒ link එකක් අරගෙන තියෙනවා. මම ඔයාලට ඒ link එක පෙන්නන්න. මම මේ විදිහට WhatsApp open කරගන්නවා. WhatsApp open කරගෙන මම අදාළ chat එකට යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් නම් මෙන්න මෙතනින් මට link එකක් ලබා දීලා තිනා මෙන්න මේ link එකෙන් තමයි මගේ lesson එක මම download කරගන්නේ ඒ නිසා මම මෙන්න මේ link එක copy කරගන්නවා හරි මම මේ link එක copy කරගෙන මම මෙතනින් back වෙනවා back වෙලා මම මෙතනින් මගේ firefox browser එක open කරගන්නවා හරි firefox browser එක open කරගත්තාම ඔයාලා මෙන්න මේ වගේ interface එකට තමයි වැටෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් නම් මෙන්න මෙතන යට තියෙනවා search bar එක ඔයාලා මෙන්න මේ search bar එකේ link කර copy කරගත්ත link එක paste කරගන්න. හරි paste කරගෙන ඔයාලා මෙන්න මෙතන search කියන උඩ click කරන්න. හරි ඒ විදිහට ඔයාලා search කරාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ zoom website එකේ ඔයාලට මෙන්න මේ වගේ interface එකට වැටෙනවා. ඔයාලා ඊට පස්සෙ කරන්න ඕන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන තියෙන දකුණු අත පැත්තේ යටම 33ක් තියෙනවා. ඔයාලා ඉන්නේ උඩ click කරන්න. හරි ඒක උඩ ඔයාලා click කරලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන තියෙන desktop site කියලා tick mark එකක් තියෙනවා. ඔයාලා එන්නේ උඩ click කරන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නම් මෙන්න මේ interface එක desktop mode එකට හැරෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් නම් මෙන්න මෙතන තියෙන video එකක්. ඔයාලා මෙන්න මේ video එක සාමාන්‍ය මැදක් හරියට වෙනකම් පොඩ්ඩක් play කරන්න. හරි මම දැන් මෙන්න මේ විදිහට zoom කරලා මම මෙන්න මේ video එක play කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ විදිහට අපේ class එක play වෙනවා. ඊට පස්සේ ඔයාලට කරගන්න තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ වගේ දකුණු අත පැත්තේ උඩට මෙන්න තියෙන download කියලා button එකක් තියෙනවා. ඔයාලා එන්න එතන button එකක් තියෙනවා. ඔයාලා එන්නේ button එක උඩ click කරන්න. හරි ඊට පස්සේ ඔයාලා එහෙම click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මෙන්න මෙතන යටි මෙන්න මේවා message එකක් එනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන ඔයාලගේ ක්ලාස් එකේ වීඩියෝ එකේ සයිස් එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන බටන් එක උඩ ක්ලික් කරලා ඒ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව ලැබෙනවා. ඔයාලා එන්නේ ඩවුන්ලෝඩ් කියන බටන් එක උඩ ක්ලික් කරලා ඔයාලට නොටිෆිකේෂන් බාර් එකට ගියාම බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතනින් අදාළ ලෙසන් එක ඩවුන්ලෝඩ් වෙනවා. හරි ඒ වගේම ඔයාලට එන්න මෙතන දකුණු අත පැත්තේ උඩටම වෙන ඩවුන්ලෝඩ් කියන බටන් එක නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න මේ අදාළ වීඩියෝ එක උඩ ක්ලික් කරන් ඉන්න. ක්ලික් කරන් හිටියම ඔයාලට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. ඔයාලා මෙන්න මේ මැසේජ් එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා save file to device කියලා බටන් එකක් තියෙනවා. ඔයාලා එන්නේ උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරලත් පුළුවන් වෙනවා ඔයාලට ඔයාලගේ lesson එක download කරගන්න හැකියාවක් ලැබෙනවා. හරි එහෙනම් මම හිතනවා ඔයාලට phone එකෙන් කොහමද ඔයාලගේ zoom lesson එක download කරගන්නේ ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හරි එහෙනම් අපි වැඩි කතා කරන්න නැතුව බලමු කොහමද මෙන්න මේ lesson එක computer එකෙන් download කරගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු.
හරි ඊට පස්සේ ඔයාලා කම්පියුටර් එකෙත් කරන්න ඕනේ Firefox browser එකම තමයි මේකට සිලෙක්ට් කරගන්න ඕනේ ඔයාලා කම්පියුටර් එකෙත් ඔයාලා දැම්ම Firefox browser එක නැත්තම් ඔයාලා දැම්ම Google එකේ කියලා Firefox setup එක download කරගන්න ඊට පස්සේ ඒක download කරලා install කරගන්න හරි ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මම install කරගත්තු Firefox browser එක තමයි මේ තියෙන්නේ මම දැන් මේ Firefox browser එක මම මෙතනින් open කරගන්නවා හරි දැන් ඔයාලට බලා ගන්න බලමු මම මෙතන Firefox browser එක open කරගත්තා ඊට පස්සේ කරන්න ඕන ඔයාලට බලා ගන්න මෙන්න දැන් search bar එකේ අර link එක paste කරගන්න paste කරගෙන ඔයාලා මෙන්න මේක enter කරගන්න හරි enter කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට load වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට official zoom website එකේ අර කලින් විදිහටම අපිට මේක load වෙනවා හරි ඊට පස්සේ ඔයාලා මෙතනත් කරන්න ඕනේ මෙන්න මේ video එක ඔයාලා මැද හරියක් වෙනකම් පොඩ්ඩක් play කරගන්න හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට වීඩියෝ එක ප්ලේ වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන අර ෆෝන් එක කරපු විදිහටම ඔයාලට බලා ගන්න දකුණු අත පැත්තේ අයිට වෙන්නේ ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා ඔයාලා එන්නේ උඩ ක්ලික් කරන්න හරි ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා ඔයාලා මෙන්න මේක සේව් ෆයිල් කියන ටික් මාක් එක දාලා ඔයාලට බලන්න මෙතන ඕකේ කියලා බටන් එකක් තියෙන එන්නේ උඩ ක්ලික් කරන්න හරි ඊට පස්සේ ඔයාලට මේක ඩවුන්ලෝඩ් නිදි බලන්න මේ ඉරිකැල උඩ ක්ලික් කරලා මෙන්න මේ ඩවුන්ලෝඩ්ස් වලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඒ වීඩියෝ එක මෙතනින් ඔයාලට ඩවුන්ලෝඩ් වෙනවා හරි එහෙනම් මම හිතනවා මේ කම්පියුටර් එකෙන් Zoom lesson එක download කරගන්න එක ගැන ඔයාලට අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හරි එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මම හිතනවා ඔයාලට මේ කම්පියුටර් එකෙන් සහ phone එකෙන් කොහොමද lesson එක download කරගන්න එක ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හරි එහෙනම් මම මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. මේ වගේ තවත් ඉස්සරහට ඕන videos තියෙනවා නම් අනිවාර්යයෙන් පල්ලේ comment section එක comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ official Facebook සහ WhatsApp group වල invite links පල්ලේ description එක comment section එකේ දාලා තියෙන අනිවාර්යෙන්ම join වෙන්නත් අමතක කරන්න එපා. හරි එහෙනම් මේ වගේ දාන අලුත්ම videos උත් යාගවටම ගෙන ගන්න පල්ලේ තරතුපට subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell button එක click කර all notification on කරන්නත් අමතක කරන්න එපා. හරි එහෙනම් අපි තවත් අලුත් video එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් ඔයාලට සුබ දවසක්.